ඕගොල්ල බලන්නඇති මේ මොහද මේ ටී ොගේ ගෙඩි කියලා. හැබයි මේක දුරලබ ගුණෙන් ඉහලම එල්ලවළුවක් එහෙම නැත්තං ඔබ කැමතිද මොකක් හරි ඒකන මුත්‍රා අමාරුව හරි මොකට හරි ඔබේ ඔපරේෂන් එකක් කන්නට නෑ හැෝම චකිතෙන් පොඩිහරි බයක් කෙනවා හැබැයි මේ මම අද ඔබට පෙන්න්නන ගෙඩියට ඔපරේෂන් කරන්න යන කෙනෙක්ව ආය අතිං ඇදගෙන ඇවිල්ලා මේ ගෙඩිය කන්න දුන්නොත්. ඒ ඔපරේෂන් මුත්‍රා ගල් වගේ දේවල් අක්ගාල නැති කරන්න විශේෂ හැකියාවක් තියෙන පත්්‍යක්ෂම බෙතක්. ඔබේ මුත්‍ර ගල්ල යාවොත් මුත්‍රගල් ෂෙනණිකව දිය කරන්න පුළුවන් ඒක ඇන්නේ සාමාන්‍ය දවස් හතක් යනකොට මුත්‍රගල් දිය කරන්න පුලො මොකද මේ ගෙඩි කපලා ඔය ඔබ දන්නවන කියවල තියෙන පැතිවල කිවල යෙන භාධනයකට දාලා රත් කරම කිව්ල උනත් කඩාගෙන යනු. ඉතින් ඒක පරීක්ෂණවලින් පවා ඔප්පු කරන්න පුුවන් හෙළ වෙද්දවරුල් අනිවාර්යෙන් භාවිතා කරන. ඒ වගේම අපේ රුදිරය පිරිසිුදු කරන මුත්ත්‍රාගල් වකු ගඩුවලට නැතුවම බැලි එල ඔළුුව. ඒවගේ පුරස්ති ගන්තිවල පිළිකා වලක්වන්න වනත් මේක වැදගල්. හැබැයි හැම දේකම පොඩි දේ තමයි ගුණ. ඔබ දන්නවන බටු කරවිල කරවු කරවිල ඒවගුණයි. දැ බටුුවර්ග ගතතා ලොකූ වු බටු වර්ගනේ තිබ බටු පොඩි එල බ ඒ දේවල් තමයි ගුණ. හැම දේකම එහම උඳු පියලේ ගත් ලොකු ඉඳදු පිලිනේ පොඩි ඉන්ද පිලි. ඉදි අන්නේ වගේ. මේ විශේෂදය තමයි මේ ටීබෝල වගේ තිබුණට මේ පෝරනැතුව හැදිලා නෙමේ මේ වර්ගයක් මේ ගොන් කැකිරි. ඉතින් ඔබ ගැමිය චනල් එක අළුත් න අපේ ලක්ෂ සකඇත සබස්කයිබ කෙනෙක් නෙම දැම්ම සකයිප කරල පික ටච්චකෙන්න තකොට මේමගේ ීඩිය මුල ඉඳල ැල ඔපට සහහි දනම ගන්න පුළුවන් ඉති ඇත්ටම කැකිරිවර්ග ගොක්ත් තියනවා ඔය ගොන් කැකිරි කියන්නේ මේක අපි සාමාන්‍යයෙන් කන කැකිරි වර්ග තියන ඊලට හෙන් කැකිරි තියෙනවා ගුණෙහි හලයි හෙන් කැකිරිවලට වඩා ගුණෙන් වේ ඒහලාලයි මේ ගොන් කැකිරි. ඊළඟට කෞඩු කැකිරි තියනවා පලතුරක දියට කනවෝ ඉස්නා රෝගලටයම ගොඩක් ගුණ ඒනකට සීනිවලට සෑහෙන්න හෝද මොනවද සීණි කැකිරි. ඉති ඒවාගේ කැකිරිවර්ගත් රාශ්‍යක් තියෙනවා අපි මේවා කන්නේනෑ මේවා අපේ කෑමවලෙන් ගිලිහිලයි ඒකයි අපිට ලෙඩ ඉතින් ඇත්තටම මුත්‍රා ගල් දිය කරන්න පුළුවන් හොඳම කැකිරිවර්ගේ තමයි මේක මේ ශකය මට එමල් ල්ලි ්‍රඩිෂන කොප්ස් කරන යා මට ඇටවර් ගැදදුන්න ඉති මනිකන් දාලා බැලුව මොකද ඔවුන් වියල කලාප අපින්නේ තෙත් කලාපි මේ කොළඹ හොඳට හැදෙනවා මොකද මේවා ඉබේ කැලේට හැදිච දෙේවල් කුරුල්ල කා ඇට දැන්ම හැදෙනවා දැ මේකක් දැන්ම ඉති මේවා අමුවෙන් කන්න පුළුව උයල කන්නත් පුළුව මිනිස්සු මේව ආයවන්නේ නැත්තේ දැන් මාළුවගන මේ ගඩි ගොඩක් ඕන හිද හැබ ඉසර ගැමුව හැම න වු ය ැලේ යනකොඩ මේ තියෙනව වැඇටවල්ල ල හැම තැනවා ඇති යනගමන් ගෙඩිටිකක් කඩාගෙන කනෝ දැන් මේ සාාක හැදෙන්න්නේ ද වියලි කලාපේ පැතිවල වතුර කිවුල් වතුර දිනඟට වතුර ගැටලු තින තොර මුත්‍රාබාද ඉක්මට එන්න පුුවක්කු ගඩුව අබා දෙන්න පුළුව ඉතින් ඒ රිසරයට හැෙන්න ගැලපෙන්න්න තම මේ වගේ ශාක ඉබේ හැදෙන්නේ. මේවා දැන් මිනිසු වස විස ගහලා අර ඔක්කෝම මරල දාලා තන කොලයි ඔක්කොම වල් පැෑටේ හොඳ පැලෑටි ඔක්කම මේව දැන් එන්න එන්න අඩුවෙනෝ. හැබයි ඉස්සර මේව ස්වභාවිකෝ හැම තැනම වැවන මිනිසු යන ගමන් කඩාගෙන ඉන්න ගමන් නිකම් බඩගින්නත් නි වෙන්න කඩාගෙන කනු. ඉතින් ඉඒහ බහින ලෙඩක් කවුන්් තිබුන්නේ නෑ. ඉතිං ඇත්තටම පුරස්ත්‍රි ගන්තු පිළිකා නසන්න පුළුව. විශේෂ ගුණඇත් තියෙන වර්ගයක් තමා මේ ගොන් කැකිරි එ ඒ වගේම මේක ලේ පිරිසුදු කරනවා මොකද මේකට තියෙනවා අපේ පිරිසුදුගෙන් විශේෂ හැකියාව ඒ වගේම ඔබට ඔ කිරි පණුගා ඒවගේ පණුරෝග තියෙනවනං මේ ගොන් කැකිරි ගොඩාක් වැදක තවත් මලබද්ධයට මලබද්දය තියෙන කෙනෙක්ට ඒ වගේම ආහාරූචය දැ මේම කානවනං දැ සමහර ළමයි කැන්න කැමතින එකක රසවට පුරුදු වෙලා සාමාන්‍ය දෙයක් කන්නන්න ඉති මලබද්ධයට ඒ වගේ ආහාර රචය වැඩික ොවේ පණුවමාරුව හින්දත් කන දෙවල් එපා වෙනො ඉතින් ඒ වගේ මේක ආහාර රචිය වැඩි කරන විශේෂිත පලතුරක් ඉතින් ඇත්තම මේ පලතුරක් විදිහට කන්නත් පුුවන් ලෝලුවක් විදිහයටට අපිට උල කන්නත් පුළුවන් මේවා තමයි හොඳම මුත්්‍රාගල් දිය කරන්න පුළුවන් හොඳම පලතුරු එලොවොලු ඉතිං ඇත්තටම මේවා එන්නන්න වද වෙන හින්ද ඔබට ඔය වීර කලා පැතිවල නවන මේ ඇටික් දාලා බලන්න. අනි මේවත් එක්කේක වර්ගතියන එකක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වර්ගහිනි දිගටි වර්ග දින මේකරන ටීබ් ෝලවගේ ල කෙලි මෙහම වෛරම තියන්නේ ඉදින කොට කහපාට හුරුයි කොළපාට වෛරම තියෙනවා. ඉතිං මේවා ඇ ික් නිකම් ඔබේත්තෙත් දන්න මොකද මේට ආය පෝර ද්දා මහන්සේ නෝනෙත්න නිකන් දැම්ම නම් පැලවෙන. ඉති එක සැර පැල්ීමම ඒ ඇටවැටි වැටිආය පැලවෙන. ඉතින් ඒහිද අනිවාරයෙන් මේශාක ඔබ සිටවන්න. මොකද මේවා තමයි අනාගතයට ඔබට අවශ්‍ය වෙන් එම නඇත අපිව පාමසියවලින් ගන්න බෙත්වනි සහර විට එකක්ල්ලෙඩක් හොඳ වෙනකොට තවලෙඩක් හැදින පුළුව හැබයි මේ හෙමනෙමේ මේෑ ඔබේ නිට්ටාවටම සුව කරන්න පුළුවන් ආය අතුරවා බාද ඇති නොවන දේව දැන් මිනිසු කොච්චර දුක්වවි දිනවද මුත්‍රා ගල්ලාහ ඒක මුත්්‍ර ගල් හැදිච්චාය දන්නවා ඒ අමහරුව. ඉතින් එතකොට සමහර විට ඔපරේෂන් එක නවත්තරන්න පුළුවන් විශේෂ ශාකයක් තමයි මේ ඇති මේ කැකිරි මනැත්ත ගොන් කැකිරි අනිවාරෙන් හිටවන් සින්දුවල ඔ බහලත් ඇති සින්දුවල අපි හලත් වනො කැකිරි පැලෙන ටිකිරි හිනාව ඉදි ඔබට ඒ විදිහට හොඳින් හිනාවෙන් සතුටෙන් ජීවත් එන්න නම් මේ වගේ සාකවලට පයිංගාල දොට්ට දන්නපා ඔබ ගැමිය YouTube නැල් එක ලුන්න අපිිය සබස්කරයි් කරන්න මේවාක් දන්න ඇති ඔබ යාලුව හිතවතු නැදයි ඕන තරන්ද ඔඋන්ට බල අනිවාරය මේ වීඩිය එක ශයා කරන්න මොකද ඒක පිනා ඉදි ඔබ ස්බුක් ස්ටගහම් හත් ලෝ කරන්න මං මේක වැඩි දවිස්තර ගන්න එමිල්බල්ලිකිලා ලිංක එකක් දාන්නම් ඇති ඔබට එතකොටත් තව මේ විස්තරගන්න පුළුව. ඉතින් අපි මේ වගේ තවත් ඩියෝකකින් හමුම්. ඔබට තෙරුවන්සාරණ. ඔබට සයට සීයක් සාර්ථක ප්‍රතිපර ලබා ගැනීමට පාරම් පරික වට්ටෝරු අනුව නිපද වන කාබනික දීර පොහොර කෘමි විකර්ශක ග්‍රෝ බෑක්ස් ලබා ගැනීමට පහත් අං.